අක්කේ ගොඩාක් පිං වඩ තව තවත් ශක්තිය ලැබෙන්න ඕන මේ මේ කා මේ වැඩි කතරේ දුක් විඳින කාන්තාවන් වෙනුවෙන් ඔයා අපමණ වෙහෙසක් දරනවා දිනේෂ් මල්ලිත් එක්ක එකතු වෙලා ඒක අපි පේනවා මං අනිවාර්යෙන් රටවිරු YouTube channel එක බලනවා ඒක මං හැමදාම මේ ජීවිතේ හැමදාම කියවන දෙයක් මේ දිනේෂ් මල්ලි අක්කේ ලොකු සේවයක් කරනවා අක්කේ ඔය දෝ දෙන්නටම පිං මෙත පෙරදිග අම්මලගේ හදවතේ නාලිකාව රටවිරුවෝ අපගේ YouTube නාලිකාව ඔබත් subscribe කරන්න පහළ තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. දුවන් මෙලිකතරේ මේ වැලිකතරේ දුක් විඳින මගේ සියලුම සහෝදර සහෝදරියන්ට මම ආයුබෝවන් කියලා පිළිගන්නවා. මම ඕමාන් රටට ඇවිල්ලා දැන් අවුරුදු 2යි මාස 5ක් වෙනවා අද වෙනකොට. මගේ සේවා කාලය ඉවරලා ගොඩක්කල් නමුත් මට යන්න විදියක් නැතුව හිටියේ මට ලංකාවට යන්න විදියක් නැතුව හිටියේ හැම මොහොතෙම මානසික මට්ටම කොච්චරක්ද කියනවනම් දවසේ ඇත්තටම වැඩ කටයුතු කරගන්නවත් හිතේ නිදහසක් නැහැ නමුත් ඒ සාර්ථකත්වය දැන් මල්පල ගැන්විලා තියෙන්නේ මං හෙට හවස 5ට තියෙන ෆ්ලයිට් එකේ මම ලංකාවට යනවා හෙට හවස 5ට අපිට තියෙන්නේ මං තව හොරා කිහිපයයි මේ ඕමාන් රටේ රැඳිලා ඉන්නේ ඒකට අපමණ තරම් වෙහෙසක් දුක් වින්දා අපමණ තරම් දුකක් වින්දා මානසිකව කොච්චරක්ද කියනවනම් මානසික මට්ටම ඇත්තටම බිඳුවටම වැටලා තිබුණා කිව්වොත් හරි අපි ගොඩාක් දුක් විඳිනවා මේ අරාබි රටේ මේ සේවයට ඇවිල්ලා ගොඩාක් දුක් විඳිනවා අපමණ දුක් විඳිනවා අපි සේවා කාලේ අපි ඉන්නවා අපි අවුරුදු දෙක අපි ඉන්නවා අපි ප්‍රශ්න ඇති කරගන්න නැතුව අපි ඉන්නවා නියම විදියට නමුත් අපේ සේවා කාලය ඉවර වෙලාවත් අපිට යන්න විදියක් නැහැ අපිට මොන පැත්තකින්වත් සහනයක් තිබුණේ නැහැ අපිට තොරතුරක් දැනගන්න තිබුණ විදියක් තිබුණේ නැහැ ලංකාවෙන් ඇහුවාම කියනවා විදේශ සේවා නියුක්තිකාරයන්සෙන් ඇහුවොත් කියනවා අපිට අදාළ නැහැ කියනවා ඕක විදේශ කටයුතු අමාත්‍යාංශයට අදාළයි කියනවා එතනට කෝල් එකක් දුන්නාම ඒගොල්ලෝ කියනවා මට අපිට අදාළ නැහැ ඕක අහන්න ඔය රටේ එම්බසියෙන් කියලා ඊට පස්සේ අපි එම්බසියට කතා කරනවා එම්බසිය නම් මන් දන්නේ සති දෙක තුන සැරයක්වත් කෝල් එකක් ගත්තර ෆෝන් එකක් නම් ආන්සර් කරන්නේ නැහැ ජීවිතේටවත් ෆෝන් එකක් ආන්සර් කරන්නේ නැහැ වැරදිලාවත් ෆෝන් එකක් ආන්සර් කරොත් කියන්නේ අනේ අපි ඔය කිසිම තොරතුරක් දන්නේ නැහැනේ අපි මුකුත් දන්නේ නැහැනේ කිසිම තොරතුරක් අනේ ලංකාවෙන් අපිට නැහැනේ අපිත් මේ පත්‍රේ බලනවා මොනවා හරි තොරතුරක් හොයාගන්න අපි අන්නේ තරම් අපි කාගෙන්ද මේවා අහන්නේ අපිට කවුද මේවා කියන්නේ ඉන්නේ අපිට කිසිම තොරතුරක් දැනගන්න බලුව පුදුම තරම් විදියට අපි අසරණ වෙලා හිටියේ ඒ වෙලාවේ තමයි මං නිරෝෂණියක්ව රට විරුව සංවිධානයේ නිරෝෂණියක්ව අඳුරගත්තේ ඇත්තටම අක්කපාන දුරේ ඇත්තටම මගේ දිස්ත්‍රික්කයට ළඟයි මේ ඇත්තටම අක්කපාන දුරේ ඇත්තටම වැලිකතරේ ඉන්න කාන්තාවන් වන අපිට ඇත්තටම අම්මා කෙනෙක් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ඇත්තටම නිරෝෂණියක්ක කියන්නේ අම්මා කෙනෙක් කිරි බොන්න නොදුන්නට ඇත්තටම අම්මා කෙනෙක් මේ කාන්තාවන්ගේ දුක දන්න මං හිතන්නේ දුක දන්න එකම ගැහණිය නිරෝෂණියක්ක කිව්වොත් මං හිතන්නේ වඩාත්ම නිවැරදි වෙනනම් කිසිම කෙනෙක් නැහැ මගේ ජීවිතේ මගේ දවසේ රාජකාරී වල පළවෙනි රාජකාරිය තමයි වැඩ පටන් ගත්ත ගමන් මම නිරෝෂණියක්කට කෝල් එකක් දෙන්නේ අක්කේ මොකක්ද අක්කේ තත්ති මොකක්ද අක්කේ දැන් කෙරෙන්නේ කොහොමද අක්කේ අපිට යන්න පුළුවන් මං හිතන්නේ දවසකට මං කෝල් 10ක් විතර ගන්නවා කිසිම දවසක මට අපිට සැර කරලවත් මේ මොන කරදරයක්ද කියලාවත් කවදාකවත්ම කියලා නැහැ කිසිම දවසක කියලා නැහැ පොඩ්ඩක් ඉන්න කෙල්ලේ පොඩ්ඩක් ඉන්න මම මේ යන්න හදනේ මම මේ ඕගොල්ලෝ වෙනුවෙන් මේ ඇවිල්ලා ඉන්නේ ලියුමක් හදාගන්න මම හෙට යනවා විදේශ කටයුතු අමාත්‍යාංශයට මම හෙට යනවා ජනාධිපති ලේකම් කාර්යාලයට මම ගිහිල්ලා හම්බ වෙනවා ඔයගොල්ලන්ට මොනවද කරන්න කියලා මම ලබන සතිය යනවා මෙන්න මෙයාව හම්බ වෙන්න ඇත්තටම අපිට තියෙච්ච එකම සහනය එකම පිහිට එකම බලාපොරොත්තු ඇත්තටම නිරෝෂණියක්ක කිව්වොත් අර නිරෝෂණියක්කට ගොඩාක් සහයක් දෙනවා අපේ දිනේෂ් මල්ලි කුවේට් රටේ ඉන්න දිනේෂ් මල්ලි ලොකු මෙහෙයක් ඉෂ්ට කරනවා මල්ලි වාට ගොඩාක් පිං ඔයා මේ රටේ ඉන්න කෙනෙකුට කිසිම සහනයක් නැහැ කියන එක අය කියන්න වචනයක් නැහැ. ඒකයි කියන්න වචනයක් නැහැ. ඒක අපි දන්නවා සහනයක් නැහැ කියලා කවුරු කිව්වත් හැම පැත්තෙම සහනයක් කියලා අපි දන්නවා අපිට සහනයක් තිබුණෙම නැහැ දැනටත් නැහැ. නමුත් අක්කගේ උත්සාහය දිනේෂ් මල්ලිත් එක්ක එකතු වෙලා අක්ක කරන දේ උත්සාහය සාර්ථක වෙලා තියෙනවා. මම හෙට හවස 5ට ලංකාවට යනවා. ඕමාන් රටේ ඉඳලා ඕමාන් රටේ මගේ
සේවා කාලේ ඉවර වෙලත් ගොඩක්කල් මම ගොඩක් දුකින් රැඳිලා හිටියේ මට යන්න බැරි වෙච්ච එක ගැන අක්ක ගොඩාක් මහන්සි ගත්තා අත්තටම ගොඩාක් මහන්සි ගත්තා අදටත් එහෙමයි අක්කා තාමත් මෙහෙමයි ඈ අක්ක දැන් අසනීප මට්ටමේ ඉන්නේ අත්තටම අසනීප මට්ටමේ ඉන්නේ අපි වෙනුවෙන් දුවලා 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 අතන්ට යන්න අක්කේ කිව්වාම යනවා අනේ අක්කේ මොකද්ද කරන්න කිව්වාම එතන්ට යනවා අක්කේ මොන හරිය ලබන සතියවත් බලමු කිව්වම ආනං හාන් කෙල්ලේ ඒකත් බලමු කියනවා මන් දන්නේ මට නම් වචනකින්වත් සැර කරලා නැහැ ඇත්තටම අම්මා කෙනෙක් ඇත්තටම මගේ දෙවනි අම්මා කිව්වොත් හරියටම හරි අපි මේ ජයග්‍රහණය ලැබලා තියෙන්නේ ඇත්තටම නිරෝෂණියක් අහිඳා ආයි නම් ඒක කියන්න වචන දෙකක් නැහැ ඒකේ සාර්ථකත්වය දැන් මල් පල ගැන්විලා තියෙන්නේ අක්කේ වාට ගොඩාක් පිං අක්කේ ගොඩාක් පිං වාට තව තවත් ශක්තිය ලැබෙන්න ඕන මේ මේ කා මේ වැඩි කතරේ දුක් විඳින කාන්තාවන් වෙනුවෙන් ඔයා අපමණ වෙහෙසක් දරනවා දිනේෂ් මල්ලිත් එක්ක එකතු වෙලා ඒක අපි පේනවා මං අනිවාර්යෙන් රටවිරුව YouTube channel එක බලනවා ඒක මං හැමදාම මේ ජීවිතේ හැමදාම කියවන දෙයක් මේ දිනේෂ් මල්ලි අක්කේ ලොකු සේවයක් කරනවා අක්කේ ඔය දෙන්නටම පින් මම දන්නේ වෙන කොහොම කියන්නද කියලා මේ මගේ දිස්ත්‍රික්කයට අල්ලපු දිස්ත්‍රික්කයේ නිරෝෂණි අක්කා ඇත්තටම මගේ අම්මත් අක්කත් එක්ක දේශපාලන වැඩසටහන් කරනවා අපි ගෝ ඇත්තටම අපි කිව්වොත් මේ ජනාධිපතිතුමාව පත් කරන්න ඇත්තටම අපි පරම්පරාව ඔක්කොම ඡන්දේ දුන්න කිව්වොත් ඒක නිවැරදි ඇත්තටම ඒක නිවැරදි ඒක තමයි සිද්ධ වුණේ නමුත් අපිට නම් අනිරෝෂණී අක්කෑර ඇත්තම කියනවනම් අක්කෑර වෙන නම් කිසිම කෙනෙක්ගෙන් සහනකට නම් වචනයක් ලැබුණේ නැහැ ඇත්තටම නැහැ මට ඕමාන් එම්බසියට කෝල් එකක් ගන්න බැරුව හිටිය සති දෙකක් අන්තිමට මම මහත්තයාට කතා කරලා කිව්වා මට ඔයා ලංකාවේ ඕමාන් එම්බසිය නම්බර් එක හොයලා දෙන්න දීලා අහන්න ඇයි මේ ඕමාන් රටේ තියෙන ලංකාවේ එම්බසිය ඇයි මේ ෆෝන් එක ආන්සර් කරන්නේ නැත්තේ මම සති දෙකක් තිස්සේ දැන් කෝල් කරනවා අපිට දැනගන්න විදිහක් නැහැ අපේ ගෙවල් වල මිනිස්සු කතා කරන හැම තැනටම ඇහුවොත් කියන්නේ දන්නේ නැහැ මට අදාළ නැහැ දන්නේ අපි ඒ තරම් අසරණ අදටත් එහෙමයි අදටත් එහෙමයි අක්කත් ලොකු උත්සාහයක් දරනවා අක්කත් ලොකු උත්සාහයක් දරනවා අක්කේ වාගේ උත්සාහය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මම ජයග්‍රහණයක් ලැබුවා ඒක ගොඩාක් සතුටුයි නමුත් මං වගේ දුක් ඉන්න තව ගොඩාක් අය ඉන්නවා අක්කේ තව ගොඩාක් අය ඉන්නවා දිනේෂ් මල්ලි ඒගොල්ලන්වත් මේ 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 අපා දුකින් මේ දුකින් මිදව ගන්න මල්ලි ඔය දෙන්නට තවත් ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා වැලි කතරේ දුක් විඳින මගේ සහෝදර සහෝදරිය සීල දිනාටම තෙරුවන් සරණයි නිරෝෂණි අක්කේ ඔයා අම්මා කෙනෙක් අක්කේ ඇත්තටම අම්මා කෙනෙක් අය කියන්න වචන දෙකක් නෑ මට නම් කවදාවත් මේ මොන කරදරයක්ද මේක හැමතිස්සෙම මට නම් කවදාකවත් කිසිම දවසක අක්කේවා සැර කරලා නෑ මොකද කෙල්ලේ කියලා අහනවා විතරයි අක්කේ වාට ගොඩාක් අපින් දිනේෂ් මල්ලි වාටත් ගොඩාක් අපින් ඕගොල්ලෝ දෙන්න මේ එකතු වෙලා කරන පින ඇත්තටම ඇති මතු බුදුන් දැක නිවන් දකින්නක්කේ මේ කරන පින් හොඳටම ඇති ඒක දන්නේ අපි විතරයි ඔය ලංකාවේ කිසිම කෙනෙක් මේ දුක අඳුරන්නේ නැහැ අක්කේ ඇත්තටම අඳුරන්නේ නැහැ ඒක හරියටම දන්නේ අපි හරිය නියම සත්‍ය දන්නේ අක්කේ ඕකේ මැද පෙරදිග අම්මලගේ හදවතේ නාලිකාව රටවිරුවෝ අපගේ YouTube නාලිකාව ඔබත් subscribe කරන්න. පහල තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා.